හොඳයි. ඉතින් ඊළඟට සිද්ධාය ප්‍රසිද්ධම පාටක්. ඉතින් එකම ලයින් එක කිව්වා සිලිම්මන් එකේ තටු සුදු. මේ පරිදි ගැන පොඩි විස්තරයක් කරන්න සිද්ධාය. මේක මේකත් මකුසේම මගේ ෆිල්ම් එකකින් බෝ වුණේ. මේක තමයි අන්තිමට මම ඔය මොකද්ද අපේ සවනත් කරපිගේ රොමන් ටෙලිවි මේකේ තව. ඔය සතාව දෙලිවි. නෑ මේක පැටව වෙලාවේ නේද? මේකේ පැටව වෙලාවේ. ආවගේ පැටව. ඔව්. ඉතින් අංග සම්පූර්ණ කිසි ප්‍රශ්නයක් නෑ මකුස් එකේම බීඩින් එකකට කිරිල් වෙන ප්‍රශ්නලා ඉන්නේ මේගොල්ලා. නැති වෙන්නේ නෑ මේකත් ඒ විදිහම තමයි. ඊයට ටැක්සියක් ගන්න කර එලවන්න පුළුවන් එලවන්න පුළුවන් ඔව් ආයි තින් අංගම සම්පූර්ණ පැය 9ට එහා 10ට පිට වෙන පරාදේන නිකන් ගානක් නැතුව උඩ ඉන්න උඩේ හොඳයි ඉතින් අන්න සුජිත් අයියා පොඩි දෙයක් කිව්වා ඒක මට ඇත්තටම අහන්න ඕන අහන්න හිටවු ප්‍රශ්නයක් සුජිත් අයියා මේ ට්‍රේනින් එකේ දැන් අපිට කිව්වා ඩ්‍රොපර්ස්ලා වගේ පාවිච්චි කරලා ඒ වගේ දේවල් කරන්නේ නැහැ කියන එක සාමාන්‍ය විදිහට පුරුදු කරනවා කියන එක ඊළඟට දැනගන්න ඕනේ විශේෂ දෙයක් තියෙනවා සුජිත් අයියා මේ ඔයාගේ සත්තු උඩින්ද මොනවාරි විශේෂ උපක්‍රම පාවිච්චි කරනවද? ඒ කියන්නේ සතාට දෙන සප්ලිමන්ට් බෙහෙත් වර්ග මොනවාරි ඒ වගේ දේවල් පාවිච්චි කරනවද? ඉතින් සමහර මිනිස්සු නම් ඇත්තටම සත්තු ගැන දැකලත් නැතුව කතා වෙනවා. ඉතින් මම මේ 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 දෙකට පොඩි දෙයක් එක් කරන්නම්. මේ ඇත්තට මේ විහිළුවක් වගේ දෙයක්. සුජිත් අයියා වැඩ කරන හොස්පිටල් එකත් එක්ක කතා කරලා සමහර හිතනවා මේ හොස්පිටල් එකේ මොනවාරි බෙහෙත් දිනක් දෙනවද දන්නේ නැහැ මෙච්චර උඩින් සත්තු කියලා. එහෙම මට කිව්ව අවස්ථා තියෙනවා. මේ ඉතින් ඒ පිළිබඳ පොඩි විස්තරයක් කරන්න සුජිත් අයියා කොහොම හරි එහෙනම් ට්‍රීට්මන්ට් මොනවාරි කරනවා සත්තුන්ට. නැද හොස්පිටල් වල නම් ඉතින් පැන්ඩෝල නම් මම තමයි වැඩිපුර තියෙන කෑමේට ඕවා ගැන දෙන්න දැනේ. වරයින් දෙදී මම පුළුවන් තරම් දෙන කෑම එක හොඳට ඕදල කරලා පරිස්සම ට්‍රේල්ලා කරලා දෙනවා. ඔය විතර දෙයක් මං ගාන නෑ. යමරක් කියලා ටුර්නමන්ට් දවස්වල උදේ වතුර ටිකක් දී ගන්න බැරි අවස්ථා එළවලා තියෙනවා මම. ඒත් පරයි දෙන්න උඩේ ඉඳලා තියෙනවා. මොකද සත්තුන්ගේ තියෙන ක්වලිටියට මම දැනුවත් තනම් මගේ මේ ජීවිත කාලෙට මම පරයි එළවලා තියෙනවා. සත්තුන් තියා විටමින් එක මොනවත් අදීලා නෑ. දෙන්න අවස්ථා ඇත්තෙත් නෑ. පුළුවන් තරමට පරෙන්ට කැම ටික දීලා වතු ටිකක් දෙන එච්චර තමයි. කැම වර්ගවල සුවිතයි විශේෂ මොන හරි දැන් අපි දැක්කා මේ ටයිමින් පරවියන්ට කියලා වෙනම දැන් කැම වර්ග සමහර ඉම්පෝට් කැම වර්ග තියෙන එහෙම මොන හරි විශේෂ කැම වර්ග පාවිච්චි කරනවා නැත්නම් සාමාන්‍ය විදිහට දෙන්නේ. නෑ හැමදාම ඉතින් මම වෙන්තර කැම ගේනවා තනකින්ම කැම ගේන රුපියල් 200 පාර දෙන කැම කිලෝ එක ඒකෙන් කිලෝ 1000ක් ගේනවා. ඒ කියන කින කැම එකම තමයි තියෙන්නේ. අර සතර දෙන කැම එක ස්පෙෂල් කියන එක අර සත් දෙන කැම එකේ ක්වලිටි තිබ්බනම් එච්චරයි. නැත්තම් මම ගැලන හොතල කරලා මම දෙනවා. හරි ඒ කියන්නේ ක්වොලිටි කියන එක අදහස් කරේ මේ පිරිසුදු බව. පිරිසුදු බව. ඒ අරින්න විශේෂ කැම වර්ග එහෙම පාවිච්චි කරලත් නැහැ මේ සත්තු. ඒ කියන්නේ මේ ජාන වලින්ම ඒ හයි ඇවිල්ලා තියෙන සත්තුන්ට අත්ත කතාව එක තමයි. පරයියගේ තියෙන වීදීනේ ක්වොලිටියට ඔය ඔක්කොම පරාදයි. පරාදයිනේ. කතාවයි කියලා. ඔව් ඉතින් ඒක ඇත්තටම හොඳ දෙයක් මේ පරිදි කලාවේ. මොකද සප්ලිමන්ට් වලට මුකුත් විටමින් වර්ග වලට යන්නේ නැතුව මේ වගේ ටයිම් එකක් සතු දෙනවා කියන ඇත්තරම වටිනවා. හරි අපි එහෙනම් ඊළඟට ඉන්න සිරිම සතෙකුත් බලමු. තටු සුදු සතාගේ ගැහණු සතාවත් බලන්න ඕනේ. හරි ඉතින් සුජිතයි මේ තටු සුදුගේ කිරිල්ලි මෙයාගේ කොහොමද වැඩවා බලලා තියෙනවද මේගොල්ලන් කටවුගේ? මෙයාගේ වැඩ මේගොල්ලන් අම්මලා තාත්තලාගේ ඉතින් ඉතාලම බොහොම කියන්න දෙයක් නැහැ. අංග සම්පූර්ණයි. මෙයා මෙයා බොහොම ටික කාලෙකින් වැඩ දාලා මෙයා පරිස්සම් කරලා තියාගත්තා. ඒ කියන්නේ ඇස් දෙකට මිනිස්සුන්ට බලන්න පුළුවන් උපරිම වැඩ මෙයා දැන් මාසෙ. ඒකින්ද මෙයා පරිස්සමට දැන් තියාගෙන මෙයාගේ පැටව ගැන ඉන්නවා. මහා කරගෙන ඉන්නවා. ඔව්. ඉතින් මේ සාමාන්‍ය මේගොල්ලෝ පැය 10 11 මට්ටමට වගේ යනවා. මෙයා 10 දවස් දෙක තුනක් මිදලා තියෙනවා. ආහහා. හරි. ඉතින් මේ මට මේ සත්තු දකින්නකොට තව පොඩි දෙයක් දැක්කා. මේ මකුස් සදා සාමාන්‍ය අනිත් සත්තුන්ට වඩා ලොකුයි ප්‍රමාණින් වැඩිද? මකුස් එක ලොකුයි. ලොකුයිනේ. ඔව් ඒ මේ තාත්තා මේගොල්ලන් තාත්තා ඊටත් වැඩි ලොකුයි. ආහහා. කවුරුත් හිතන්නේ නැහැ දැක්කොත් මේක මේ ෂෝපරයික් කියලා හිතන්නේ එක්ක රේසින් නෝම ක්‍රොස් එකක්. ඒ කියන්නේ පරයිය අතර ගත්තාම පරයිය විශාලත් එක්ක හිතන්නේ නැහැ කවුරුත් මුං උඩේ කියලා. උඩේයි කියලා නේ. ඒක තමයි. ඒකේ ක්වොලිටිය වුණත් මම වුණත් මගේ අතර පොලෙන් දවසේ හැමදේම මම විශ්වාස කරෙත් නැහැ. මම ඇස් දෙකට බලපින්න තමයි මේගොල්ලන්ගේ ප්‍රතිඵල ගත්තේ. ගත්තේ අරන් වෙදුවේ නැතුව මම කාඩක්වත් මේක අමාරු වෙන්න දුන්නේ නැහැ. අතේ ඒගොල්ලන් අරංගියේ කට්ටියත් අයියේ මේක නගීද කියලා අහලා තමයි අරංගියේ වැය වුණා. ඒ ගියාට පස්සේ තමයි කිව්වේ අයියේ පරයි නම් පරයි කියලා.
ඒක තමයි ඉතින් අර විශේෂත්වය කියන්නේ තමන් ගෙදර වැඩ බලලා තමයි සත්තුලියට දාලා දීලා තියෙන්නේ. ඉතින් ඒක ගොඩක් වටිනවා. ඉතින් මේක ඇත්තටම මේ ක්‍රීඩාව මිනිස්සුන්ට කලකිරීමක් නැතුව කරගෙන යන්න නම් හොඳ සත්තු ඇත්තටම දෙන්න ඕනේ. එහෙම දුන්නොත් තමයි තව කොල්ලෙකුට ආසෙ තෙන්නේ සත්තු හදන්න. නැත්තම් එපා වෙනවා. මොකද තමන් මුදල් වියදම් කරලා සතෙක් ගෙදර ගෙනලා උඩ හිටියේ නැහැ කියන ඇත්තටම ටික කාලයක් දිගින් දිගට මේක වෙනකොට එපා වෙනවා. මොකද සත්තු දෙන්නේ ගෙදර ගෙනිලා පැටව දෙන්නේ මහා කරගෙන ඒ පැටව ඊට පස්සේ මහා වුණාට පස්සේ ඒගොල්ලන් පැටව අරන් එළවල බලන උඩ යන්නේ නැත්තම් ලොකු කාලයක්. ඒ කාලය හැමදේම අපිට ගියා මිනිස්සුන්ට සත්ත්ව දෙල එපා වෙනවා. ඒක නිසා ඉල්ලීමක් කරනවා හැමෝම එළියට සතෙක් දෙනවා නම් හොඳ සතෙක් දෙන්න බලන්න මේ ක්‍රීඩාවේ පැවැත්ම වෙනුවෙන්. ඉතින් සුජිත් අයියේ මේ අපි ඊළඟට යමු මේ සිරිම වංශයට. හොඳයි. ඊළඟට මේ ඊළඟ කලර් එක එකම ලයින් එක කිව්වා මේ සිරිමැග. ඉතින් සුජිත් අයියේ මෙයා ගැන ලොකු විස්තරයක් කියන්න තියෙනවා අපිට පොඩ්ඩක් කියන්න බලන්න. මෙයාත් ඇවිල්ලා මකු සිරිමැගේ බෝච් එකක් මේ චෙක් එක ඇවිල්ලා තියෙන්නේ. ඒ චෙක්කේම තාත්තයිලා රතු සිල්ම එකක් රතු සිල්ම අතු සිල්ම කිරිල්ලි ඇවිල්ලා තමයි මගේ සිල්ම එකක් ඒකට බෝ වුනේ. මෙයාගෙත් ඉතින් පැටි කිරිය පැය 10 11 වළංගු කරලා තියෙනවා. ඔව් එකලා වළංගු දෙනවා. එක නයිට් එකක් ගහලා තියෙනවා උදේ 6ට කාලත් 4ට කාලත් කියලා දාලා රෑ 4ටත් බැස්සේ නැහැ මෙයාගෙ. ඔව් ඒ කියන්නේ සාමාන්‍යයෙන් හොඳම වැඩක් වෙන්න උසතෙක් හොඳම වැඩක් කියන්නේ හොඳටම හොඳයි මේක මෙයාගේ ඉතිහාසය ගැන ඒගොල්ල තාත්තලත් ඒ වගේම තමයි අපි දන්නේ කියන තැන්වල තියෙන පටව තාමත් තැන් තැන්වල එදෝන. ඒතර සුවිතයි මට තව අහන්න දෙයක් තියෙනවා. දැන් ඔය වාසි සිරිමා ජෝඩු වෙනම මකුස් වෙනම එහෙම හදනවද නැත්නම් ඒවත් ඊට පස්සේ කලවම් කරනවද? මේකේ ඉතින් මම අර කිව්වා වගේ මේගොල්ලන්ගේ තාත්තලා ඔක්කොම එක විදියට යන්නේ මකුස් එකෙන් අම්මලා වෙනස් කරේ මම. අම්මලා වෙනස් කරා. ඔව් ඒකෙන් තමයි අපිට ඕනේ පරයියාව උඩ තියාගන්න එක. මං ගාව හිටියා මට ඕනේ ගෙදර බස් එකෙන් ඉස්සෙල්ලා වුණා තියෙද්දී. අර මකුස් එකෙන් තමයි ගෙදර බස් ගත්තේ කොහෙට යවෙන්න තියෙන්නේ. ඊට පස්සේ ඒකම කුරුල්ල ඔක්කොම බෝ කරගත්තා. ආවා ඒ කියන්නේ හැම වෙලෙම ගොඩක් මකුස් කුරුල්ලෝ ටික දාලා කිරිලිය මාරු කරගෙන බෝ කරගත්තා. එහෙම ලයින් එක හදාගත්තා. හරි. ඉතින් මේනි සිරිම වංශේ ඉතින් වර්ණ තුනක් ඉන්නවා. වර්ණ තුන අපි දැක්කා. හොඳයි. ඉතින් අපි තව පුංචි ඉස්තරයක් කතා කරන්න තියෙනවා. අපිට සුජිතයි තව සත්තු ටිකක් බලන්න අවස්ථාවක් තියෙනවද නැත්නම් අපි බලන්න පුළුවන්? ඉතින් බලනවා නම් බලන්න හැකියාව තියෙනවානේ. හොඳයි අපි බලමු. අවස්ථාවක් තිබ්බොත් අපි කූඩුව ගාවට ගිහිල්ලා සත්තු ටිකක් බලමු. ඔන්න ඕකයි කතාව. ඉතින් හොඳ සත්තු හදපු හොඳ පුද්ගලයෙක් ලංකාවේ වැඩක් වෙන්නකෝ. අපි එහෙනම් ඊතුරු ටික කූඩුව ගාවට ගිහිල්ලා තව පොඩ්ඩක් කතා බහ කරන ගමන් දැනට මෙතෙන් නතර වෙමු. අපේ channel එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් ඔන්න අපි සුජිත් අයියා කිව්වා වගේම පොරොන්දු ඉෂ්ට කරන්න කූඩුව ගාවට ආවා. මම මෙතන තව ලොකු දෙයක් කියන්න ඕනේ. ඇත්තටම සුජිත් අයියා මෙහෙමයි දැන් අර මේ සත්තු හදනකොට දැන් අලුතෙන් මේ ක්‍රීඩාවට එන කට්ටියගේ කියන්නේ ඒගොල්ලන්ගේ මේ මතයක් තියෙනවා. කූඩු ටික හොඳට සුපිරියට ගහලා ඒක වෙනම ඩ්‍රොපස්ලා වෙනම හදාගෙන එහෙම යන ක්‍රමයක් තියෙනවා. ඉතින් අර පිටරට කරන ක්‍රමයක් එක්ක යන්නේ. ඉතින් එහෙමම දෙයක් නෑ. ඇත්තට මේවා අපි පෙන්වන්න ඕනේ. ඒගයි මේ ලංකාවේ නමක් දිනාගත්ත වැඩ පෙන්නපු පරිවි හදන කෙනෙක්. ඉතින් සුජිත් අයියට තිබ්බ සුපිරි කූඩුවක් ගහගෙන එහෙම හදන්න එහෙම නෑ. මොකද ඉන්නේ එකම ලයින් එකේ පරිවිය ටික. ඒ ටික හැමදාමත් ඒ විදිහට ඉන්නවා. ඉතින් අවුරුදු ගාණක් වෙනවා මේ කූඩුව මම අත්දැකලා තියෙනවා කලිනුත්. ඒ විදිහමයි, කිසි වෙනසක් කරලා නෑ. ඉතින් ඒකයි මම කියන අර මේක ව්‍යාපාරයක්ම කියන කුඩට වඩා ඇත්තටම විනෝදය සඳහා සත්තු හදන කෙනෙක් කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් එක දෙයක් තමයි මේක. මොකද ව්‍යාපාරයක් නම් මේනකොට මේක දියුණු වෙලා තියෙනවනේ ගොඩක්. ඉතින් එහෙම ගිහිල්ලා නෑ. ඉතින් අර ඒකයි වටිනාකම තියෙන. මොකද සමහර මම ඒක ඇත්තටම අපි වෙනස් කළ යුතු දෙයක් නැත්තම් මේ වගේ මේ ව්‍යාපාර සම්බන්ධව කතා කරන්න වෙනවට කතා කළ යුතුයි. මොකද ගොඩ දෙනෙක්ගේ පරිවිය ගත්ත ලම් يعني තරුණ පිරිස් කතා කරන දෙයක් තියෙනවා. මේ සත්තු උඩ යන්නේ කලකිරිලා සත්තු හදන එක නතර කරපු ගොඩ දෙනෙක් ඉන්නවා. එහෙම ඉතින් අර හම්බු කරලා මහන්සියෙන් මාසෙම පඩිය මේව කරගෙන ගන්න සත්තු අවුරුද්දක් එකම අර පැටව බලන් ලොකු කරගෙන එලවල බලද්දි උඩ යන්නේ නැතුනම ඇත්තටම කලකිරන මේ ක්‍රීඩාව එපා වෙනවා. ඒක නිසා එහෙම කරන්න එපා. දෙනවා නම් එළියට දෙන්නේ තමන් දෙන්න තමන් අත් දැකපු අත් විඳපු ඒ වැඩ බලපු සත්තු එළියට දෙන්න මිලකට දෙනවා නම් එතකොට මේ ක්‍රීඩාව හැමෝම ආදරෙන් කරයි. ප්‍රශ්න නැති වෙයි. නැත්තම් මිනිස්සු අතර ගැස්ට නැතිනවා. මම මේ දැන් දිගින් දිගටම දැක්ක දේවල්. ඉතින් ඒ මට්ටමට යන්න එපා. සුජිත් අයියා කූඩුව අපි එහෙනම් බලමු.
ඔගලන්ට කූඩුවෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා මේ වැඩි ආටෝප නැහැ හරි සරලයි හැබැයි හොඳම සත්තු ටිකක් දාගෙන ඉන්නේ මහා ගොඩක් නැහැ සත්තු 2-300ක් නැහැ ඉන්න ටික දෙන හරිම සත්තු කූඩුවට දාගෙන ඉන්නවා ඉතින් ඒක තමයි වටිනාකම මහා පරිමාණයෙන් සත්තු හදන්න යන්න එපා ඉස්සෙල්ලා ජෝඩුවක් හරි දෙකක් හරි ගමන්නේ හොඳ වර්ගයකින් හදාගන්න හදාගෙන ගමනක් යන්න කියන එක තමයි මේ කූඩුවෙන් බලන්නේ අපි යමු කූඩුව බලලින් Thank you.